එකනේ අද මදි දහුණා වෙනද කීයක විතරම නෑවලු 3000 3000 හා එක එක පාරකටනේ එක පාරකට අය හවසත් එනවා නේද දැන් අද තවස එනවා හවසස එනවා සෙල්ලකා මෙයාද සෙල්ලකා සෙල්ලකා පියා එනනේ හරි ලස්සන ඉනා වෙරෙන්නේ කයිද කයිද නතරයි පායි කයිද කයිද නතරයි පායි කොටියකි මාමේ සීතල වතුරේ අපේ රෙකෝඩර් මාර සීන් එක ඔරුවක පාවෙන රහගන අඳුරේ තොටියකි මාමේ සීතල වතුරේ ඔරුවක පාවෙන මේ වෙන මේ මෙතන වෙනම කොටසක් තියෙනවා. ඉතින් මේ වගේ තැනකටත් එන්න බලන්න. මේ බලන්න. මේක බලන්න. පිටි සුබ දවසක්. ඔන්න අපි මලයාඩි වැවගාව ඉඳලා අද දවස ආරම්භ කරන්න යන්නේ. මාරම ලස්සන තැනක්. ඉතින් එතන ඉඳලා ටිකක් එහෙම බීලා අපි අද දවස පටන් ගමු. අම්පාරේ අලුත් දවසක්. සුපිරි තැනක්. නිදහස් තැනක්. කොහොමද දෙන්න කියලා කියන්න. ඉතින් මරු ඔරුවක් එනවා දැක්ක. ඒ දැක්කම ගඩවඩි ගාලා වැස්ස. බහිද්දි කෙලිම මඩට වැස්සේ. අපි බලමු. ඉතින් බලමු. මඩ එරෙනවා එකපාරට අතෙන් වැස්ස මඩ. අන්න කීරද කි? උදේ පහට ගි මොන දෙන්නේ රෝග ඔන්න මලේරියා වේ තත්ති මලේරියාවේ තත්ති කිව්ව. මලේ මලයාඩියව නේද? ඔය මොනවද තියෙන්නේ? දෙදල්. ආයේ දැලද තියෙන්නේ? මම නේ ඔක්කොම දැල්. ආ මේ දැල තමයි. මේ ටික තමයි ඉන්නේ නේ අද? ඔව්. අද ඔච්චරයි. හ්ම් හ්ම් හ්ම්. සයික. එක්කෙනෙක්ට පණ තියෙනවා. ඉතින් මෙන්න ඉතින් මාළු අස්සෙන් අඩුයි කියලා තමයි අද කියන්නේ. දැල් කීයක් දෙන්නද? දැල් පීස් 10ක්. හා දැල් පීස් 10ක්. දාලා තමයි මේ මාළු තුන්ද නේද? ඒතර කොරළි ඇත්තෙම නැද්ද මේකේ? කොරළි අහු වෙන්නේ නැහැ. හ්ම් හ්ම්. කොරළි අඩු. මේක අඩුයි.
එතනින් තම අල්ලන්නේ නේ යාලා නැට්ටෙන් අල්ලන්න බැලුවා ලිස්සන නැට්ටෙන් ලුක් ලිස්සන වැටෙනවා ඒකෙන මාළු අල්ලන ක්‍රමයක් තියෙනවා එතන ගද්දි දීවර රැකියාව සමහරවට මතකත්තක් කාලා ගිහිල්ලා ඔක්කොද හිටියේ ඉතින් හිටියා මොනවද නම මට ආයේ අමතකයි මල්ලේ සුමුදු කියන්නේ නමකද ඔය හිටියේ මාළුන්ගේ ඕගොයි සෙල්ලෝ කාප් කියලා සෙල්ලෝ කාප් ඔයද නෙගිය මඩගාගෙන උදේම දැක්කට පස්සේ දරස් ගාලා ආයේ මේ බලන්නම හිතුණා ඒකේ මාළු ආ මෙන්න මාළු එනවා මාළු අන්න දන්න මෙන්න නම එක්කෙනෙක් ඉන්නව පාන අන්න සෙල්ලෝ කාප් සෙල්ලෝ කාප් අම්මා තුන්දෙනෙක් නේ තුන්දෙනා ඉතින් ඒ පාන්දර පහට ගිහිල්ලා පහටද ගියේ සෙලම් ගියා හවස පහට හවස පුරේ දැල්ටි දාලා 10 වෙද්දි ආවා කිව්වා රෑ 10 වෙද්දි උදේ පහට මෙන්න මෙහෙම තමයි මම යන්න අල්ලන්නේ කීයක් විතර වටනද මේ තුන්දෙනා වටනකම බැලුවොත් එම පෙද්ද 500ක් විතර හා හා ඒ කියන්නේ අද මදි දහුණා වෙනද කීයක් විතර ආවද ආවනවා 3000 3000 හා එක එක පාරකට නේ එක පාරකට අය හවසත් එනවා නේද දැන් අද තවස එනවා අද තවස එනවා සෙල්ලකා මෙයාද සෙල්ලකා සෙල්ලකා පියා එනවා හරි ලස්සන එනවා වෙරෙන්නේ මේ අනිත් එක්ක නේ කවුද තව රෝග රෝග හොග රෝග රෝග ආ හා හොංගා කියනකොට නෑ නේ නෑ හොංගා නෑ අම්ම චූටි හොංගා පොඩි ආ මේ තමයි හොග්ග රෝගා නේ හොග්ග මේ වෙනතරන් හිනාවෙන්නේ මතද කිව්ව මාළුවට මාළුවට කිව්ව මේ ඉතින් රෝගා රෝග්ග කියන මාළුවට ආමි ඉතින් එහෙනම් හරිද මල්ලි මෙන්න ඉතින් අපි ඊ ගමන් ගත්ත වාහනේ විරාජ් මල්ලිගේ කෙල්ල විරාජ් මල්ලිගේ කෙල්ල ඉන්නවා මේ විරාජ් මල්ලිගේ කෙල්ල ඉතින් ලේක් අවුරා මලයාඩි ඉතින් අපි එතන ඉන්නේ මේ ලස්සනට ඔයාලට පේනවනේ හදලා තියෙනේදී වැවේ බංකු ගහලා එතකොට එතන ඉඳගෙන ඉන්න පුළුවන් වංචිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම තවත් ලස්සන වැඩ ටිකක් මෙතන වෙනවා. ඉතින් මේ ගැන හොඳටම දන්නේ මේකේ නිර්මාතෘ. ඉතින් නිශාන්තය ඉන්නවා අපිත් එක්ක. ඉතින් නිශාන්තය අයවනවාද? අයවනවා. නිශාන්තය කියන්නකෝ දැන් මෙහෙට ආවොත් එහෙම මේ මොනවද බලන්න යන්න තියෙන්නේ? තව මොනවද ඔයාලා දෙන්නේ? මෙතෙන් දෙන අයට. මෙතන අපි තම කැමති විදිහකට ඉන්න පුළුවන් පළවෙනිදී එකක් එලි මහානේ ඉන්න පුළුවන් නම් නිදා ගන්නවා නම් එහෙම පුළුවන් ටෙන්ට් හවුස් අරගෙන වෙලෙම ඉන්නවා නම් එහෙම එතකොට අපේ 20කට 25කට ඉන්න පුළුවන් විදිහට බෙඩ් එකත් එක්ක අපේ රූම් තියෙනවා එහෙම ඉන්න කැමති නම් එහෙම එතකොට ඒගොල්ලන්ට උයා ගන්න ඕන නම් එහෙම දෙන්නත් පුළුවන් අපෙන් කැම ගන්නවා නම් එහෙම දෙන්නත් පුළුවන් ඒත් ඒගොල්ලෝ බඩු ගෙනත් දීලා අපි උයලා දෙන්නේ කැමති විදිහකට අපි මේක පවත්වාගෙන යනවා එන කෙනෙකුට ඕන පහසුකමක් සැපයලා ඒ තමන් කැමති විදිහකට මෙතන ඉන්නේ. මෙතන ගහලා හදපු පාරුවක්. ඒක සාමාන්‍යයෙන් 6ක් 8ක් වගේ දාලා යන්න පුළුවන්. යන්න පුළුවන්. අපි ඉතින් එන හැම කෙනෙක්ම මේ දවසම ඉන්නවත් රැක් එක දබල් වරුවක් අපේ ඉඳලා යන්නවත්. අපි ඒකේ නොමිලේ අපි රවුමක් එක්කන් යනවා වැවේ. මුළු වැවේම නෙමෙයි. පොඩි රවුමක් ඒගොල්ලන්ට ෆොටෝ ටිකක් ගහලා පොඩ්ඩක් එකම විඳින්න පුළුවන්. රවුමක් අපි එක්කන් යනවා. මේක ඉතින් ගොඩක් මේ පරිසරයට ආදරය කරන සංචාරය කරනකොට පරිසරයේ විඳගෙන ඉන්න කැමති අයට හදපු තැනක්. ඉතින් ගොඩක් දෙනෙක් කැමති එනවා. එන අය අගය කරනවා. අපි ඉතින් පුළුවන් තරම් තව උත්සාහ කරනවා එහෙම කැමති අයට ගැළපෙන විදිහට තව තව වෙනස්කම් කරගන්න. ඉතින් ඔන්න අම්පාර පැත්තේ આવොත් එහෙම ඉන්න පුළුවන්. ලේක් අවුරා මලයාඩියක තියෙන ශාන්තය සම්බන්ධ කරගන්න පුළුවන් දුරකටනම් කියන පොඩ්ඩ. මගේ 0.72යි 16යි 27යි 100. හරි ඉනිශාන්තය බොහොම ස්තුතියි. අපි මෙතනින් තව ටිකකින් සමු ගන්න. කලින් අපිට යන්න තියෙනවා පාරුවේ. රවුමක්. අපි ඉතින් පාරුවෙත් පොඩ්ඩක් ගිහිල්ලා මෙතනින් පොඩ්ඩක් නාලා එහෙම අපි අද
දවස ආරම්භ කරන ඉතින් අපි දෙන්න ඉන්නවා පේනවනේ අපිත් එක්ක විරාජ් මල්ලි විරාජ් මල්ලි ඉන්නවා ඉතින් සුරංග මල්ලි ඉන්නේ මෙන්න මෙහෙම ඉතින් ඇතරම රෑයම නිින්ද කියන්නේ හුලම් පාරත් එක්ක මාර සනීපය නෑ හුලම් ඒසී එකේ දාලා වගේ හිටි ඉතින් මේ පැත්තෙන් මේ වැවත් එක්ක එන හුලම් පාර මාරම සනීපයි අපි බලමු පාරු එරවමත් දාලා කොහොමද මේ මලයාඩි වැව කියලා බත් තියෙනවා එතකොට වැව් මාළු තියෙනවා එලබට තියෙනවා ඉතින් ඔබ තමයි තියෙන්නේ ඉතින් ඔන්න ලක්ෂිතා යන බෙදා ගන්නද මාත් බෙදා ගන්න කියන්නේ අපිට උඩියට කෑමම ඉතින් මාළුයි සුදුබත එකන්නේ නැහැ වැව් මාළුයි සුදුබත වැව් මාළු මේ මොහොතෙන් අල්ලගත්තේ වගේ නේදනේ ඔව් ආයි අපි කමු උදේට. ඉතින් කොහමද? කන්න යන්නේ. කන්න. එළ බරවද? මම ගන්න. මායකටත් එක මාළු ගත්තා. අයිය එළ බර කියන්නේ සුපර් ගෑම්. රුණ දේව ලකුණයි මට. ඔව්. සතරන් කියලා කිව්ව කන්න. රුණ දේව ලකුණ. හොහ්. මොන්නේ ඉතින් කන තැන අපි. මේ බලන්න ලස්සන. මලයාඩි වැවේ. රවුමක් දාන්න යන්නේ පාරුව තියෙනවා පාරුවේ ඩ්‍රයිවර් කෙනෙක් නැහැ ඉතින් විරාජ් මල්ලි ට්‍රයි එකක් දෙනවා තල්ලු කරන්න සාම්බරේ ඩ්‍රයිවර් ඉතින් අපි මේක තල්ලු කරලා අපි යන්න යන්නේ මලයාඩි වැවේ සංචාරයක් දැන් ලක්ෂිතය වීඩියෝ එක කරනකම් මම කෑ ගන්න ගත්තා මෙතනින් ගියායි කරාම ඉතින් ලක්ෂිතයයි විරාජ් මල්ලි තමයි දැන් මේක පදින්නේ ඔක්කොම නෑ 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 මගේ නම් පැමිණිල්ල නෑ අපි මේ අලුනේ අල්ලුවා පොඩි හෙලෙයිද කියන්නේ මේ අර කයිද කයිදර අතරේ පහයි කයිද කයිදර අතරේ පහයි රයිට් දැයි කයිදර අතරේ පහයි හයි පාට ගන්න රයිට් අතරේ පහයි හරි අර එහෙම තමයි රයිට් එහෙම තමයි මම මේ අපි මට පීනන්න බෑ කලිමුත් කියලා තේන පීනන්න බෑ තිබුණා දාගත්තා කෝකටත් කියලා මමත් දාගන්නවා මම ඊතර කිව්වා නේද හදිස්සියම හදනවා විරාජ් මල්ලිට පීනන්න ඕලන් හින්දා මේ විරාජ් මල්ලි එන මේ රෙස්පෙක්ට් එක ඉන්න රෙස්පෙක්ට් එක ඔව් පීනේ පොප් මම බලන්න අර මේ ඉතල ඇයි අර චාරු ගමේ කියන ඌ මෙහෙම ඉන්නේ. ආ හැම එකම. ඇක්ෂන්. පසි. පසිඳ වෙනවා පසිඳ. දැන් අවුලන්නේ. පසිඳ වෙන හින්දා. කොණ්ඩ එක පැත්තක් ගහලා. පසිඳ. ඉදිරියට. රයිට් පසිඳ මල්ලිය. දැන් මෙයා ඇත්තදම අපි කරන්නේ. දැන් අපි ආ. මරුවේ. ඒ ක්‍රමේ මරුවේ. දෙන්නට බෑ ඒක මට මිම තමයි දැන් මම ගාජුල් ගානවා ඒක රිලේට් කරලා ඉන්නේ ඒක යම පිනවට හිට පාසලේ මගදීගේ 20යි ඒ තේර මගදීගේ තමයි තියෙන කිඹුලෙක්ගේ අනික කිඹුලයි කට වගේ නේ ඇඟ වගේ ඔන්න ඇතුළ කිඹුලෙක් ඇවිල්ලා දිනවා
විරාජ් මල්ලිගේ ලස්සන සින්දුවක් අපි අහමු. පාරුවක් පාරුවයි. කොටියේ කිමාමේ සීතල වතුරේ. අපේ රෙකෝඩ් එක මාර සීන් එක. අයියෝ. රයිට් කියන්න. අපි හැදෙන්නේ. හදන්නත් දැන්. ඔරුවක පාවෙන රැගන අඳුරේ තොටියේ කිමාමේ සීතල වතුරේ. ඔරුවක පාවෙන රැගන අඳුරේ පාය එන්න සඳේ මට දියා ලෝකේ පාළු වෙලා මගේ ලෝකේ. ඕ ඇයි පාළු වෙලා මගේ ලෝකේ. තෝරා දෙන්න වහනගේ නාමේ සෝකේ පාළු වෙලා මගේ ලෝකේ. කොයි පාළු වෙලා මගේ ලෝකේ. මගේ අඳුර මකදි ඇගේ සූර ලබදි සනසන්න හිතේ දුක පහකරලා. ඔරුවක පාවෙන රැගන අඳුරේ තොටියක මාමේ සීතල වතුරේ. ඔරුවක පාවෙන රැගන අඳුරේ. සයිඩ් ලස්සන සින්දුවක් විරාජ් මල්ලිගෙන් මාරම ලස්සනයි. ඔන්න ඔය විදිහට සින්දුරියක් අහගෙන තමයි ඊරෑත් අපි හිටියේ. ඉතින් ඊරෑ වීඩියෝ එක අපි කලින් ඊට කලින් දවසේ වීඩියෝ එක බලන්න පුළුවන් ඔයාලට. ඉතින් අපි අම්පාරය විදිමුතු. ඉතින් අම්පාර තියෙන තමයි ලස්සන දේවල් ඔයාලට පෙන්වන්න. රයිට්. ඉතින් මේ ගමනේදී අපිට උදව් කරනවා පසිනු මල්ලි. අම්පාරේ පසිනු මල්ලි. පසිනු මල්ලි තමයි කරයන් මේ මලයාලි වැව වටේට. ඔව් එහෙනම්. ඔව් දැන් ඉතින් මේ ගම් මැදට ඇවිල්ලා ඉන්නේ වැව මැද. මම මේකද නේද? ඔව්. ඔව් මේ එන්න පුළුවන් ඉද දන්නේ මේ අපේ ලක්ෂිත අය මේ බෝට්ටුව පදින්න ගියා. මේ සමහරට මේ උඹ පොඩ්ඩක් පෙට්ටි ටිකක් එමෙලා ඇස් කියලා දීපන්. ඔහොමම ඔහොම යටරයි දන්නේ එකයි. ඒක ගන්න ගවරයි. රයි. දැන්ර මත් කරකවන එක දැන අඩික මොකද ලක්න ලක්ෂිතයි දැන් පදින්න ගත්තාට දැන් බෝට්ටුව කරගෙන අවරුව මේ මෙහෙම යටට ඇද්දන්නේ මේක එක තැන කරගෙන මේ නිකන් අපි මේවා එක්ස්පීරියන්ස් අවුරුදු 20 ඔව් 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 නෑ ඉන්න ඉන්න වල කෙනෙක් ඉන්න ඈ පිටේ මත අරින්න එපා වඳු ඔව් මේ දැල්ලර කැමරේ හරි එන අපි එන්න රජ ආහා ආහා මේ වෑයම රජ වෙන්න නෙවෙයි ආහා හා කෙලින් ගහන්න අමාරු එක දිගටම ගහන්න බෑ කෙලින් බොඩක් අම්මා මේ මඟුල රෙකෝඩ් හරි කැමරාවට තහ වෙනවා මෙන්න මේ ස්ටෝරි එක ඕක තියෙන ස්ටෝරි එකට සින්දු ඇයි කෝල් එක ගතනේ දැන් ඒක දාන්න වෙන්න ඉතින් ඊළඟට YouTube වලින් සමු අරගෙන Facebook වලට එන. ඔයාලට මාව දකින්න පුළුවන් වේවි ඉස්සරහට. ඉතින් එන්න. ඇවිල්ලා අපි පදිමු පාරු. අයියේ යන්නේ ආතල්ලි තොටියේ කිමාමේ. අතර කෙරේ බලන්න. ආවෙන්න ඔරුවේ. මොට පසරක් ද ගහන දැන් ඒ පැත්තේ යට කියලා තියෙන අපි උඩ ඉස්සරට යන්නේ
ඉතින් ඔන්න අපි ආවා. අපි දැන් නගින්න බලමු විරාජ් මාසේ කොහොමද නගින්න කියලා. එක පාර පයනවාද දැන්? මුතු විදියට නගින්න මෙතන තමයි මෙහෙම. රයිට්. අපි තේන යන. එන මල්ලි. එන්න මෙතෙන් රඩිය තිබ්බා. කොහෙද සුදි? දැන් රඩිය තිබ්බා අපට දරවා. ආ හරි. හරි. එන අය ගිහලෙන් සුරංග. ඈ. ආ දැන් බයනගින්. ඉතින් අපි ආවා සුරංග මල්ලි තමයි තාම බහැ ගන්න බැරුණේ. අපි නා නස්සන. උනේ කුමන්ත නෑ කෙලින්ම නැග්ගේ මේක පස්සර කළා. රයිට්. ඔන්න මේ දැන් අපි ආවා ආයෙත් අපේ නවාතනට. ඉතින් අපි ලයිෆ් ගාඩ් එක ගලව. ඉතින් ඔන්න දැන් අපි ආන්නේ ලේක් අවුරා කියන හොටෙල් එකේ අපිට බලන්න යන්න තනනේ. රවුමක් දාන්න බැරුණා ඉතින්. මට හිතන කොද්ද රවුමක් දාන්න ඕනි කියලා. මෙතන තියෙනවා මේ මේ අයියා තියෙන මෙතන මේ බාත්รูම් එක වගේ. ඉතින් මෙන්න මේ විදියට බලන්න ගල්ලෙන් හදපු බාත්รูම් එක. ඉතින් මේ විදියට තමයි වට කරලා මේ බලන්න. රයිට්. අන්න විදියට තමයි මෙතන මේ වලට නාගන්න හදලා තියෙනවා. ස්වභාවිකවම ගල් තියලා හදලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තියෙනවා ටොයිලට්. වෙනම තියෙනවා මෙන්න මේ ටොයිලට්. මේ පැත්ත තමයි කුස්සියෙන්. තව මේකේ ලොකු ඒරියාවක් තියෙනවා. ඉතින් ඒකෙන් තමයි බලන්න යන් කියලා හිතුනේ. ඉතින් සුරංග මල්ලිත් අපි එතකයි යා. දෙල් ගහක් දෙල් ගස් තියෙනවා. කිතුල් ගස්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ බලන්න මේ ලස්සන හදා මෙතන ලිඳක් වෙන්න ඇති කියලා තමයි හිතෙන්නේ. ඔව් මම හිතන්නේ ලිඳ. ලිඳ තමයි. ඊළඟට අර වගේ තැන් වල ඉඳගෙන ඉන්න පුළුවන්. ඉතින් වැවේ ඇතුළේ වුණත් ඉඳ ගන්න පුළුවන්. මේ දෙහිගෙර. ඉතින් අර පැත්ත බලන්න කාර. ගල්ලිඳ. ඉතින් අතන තියෙනවා තව තැනක් ඉන්න. ඉතින් අපි යන්. ඊට ඉස්සෙල්ලා බලමු මේ තියෙනවා ලස්සන ගස් ගාම වැව ගාම ඉන්න පුළුවන්. ඉතින් මරු අතන තියෙන පුතු බංකුඩියක් තියලා. ඉතින් මේ මේ හැරි සෑහෙන ප්‍රමාණයකට ඉඳලා පාට ආතල්යක් ගන්න පුළුවන්, පාටියක් දාන්න පුළුවන්. මාර ලස්සනයි. මේ අරහින් වැව මෙතන නමයි නම්බරයි මෙතනයි. එක මේ ගිනි මැලයක් එම ගහලා එහෙම ලස්සනට ඉන්න පුළුවන් තැනක්. ඉතින් ඉතින් ප්‍රශ්නයක් නැති ඇවිල්ලා ඉන්න පුළුවන් තැනක් එක දෙන්නේ. කොහොම උඩට ආවම මේ තනිකර යන්න තියෙන දියා කැලයක් අස්සේ අලියෙන්නේ නැහැ, බයන්න දෙයක් නැහැ. මොකද කරන්ටටක් තියෙනවා මෙයාලා ගහලා. මේ පැත්තට ආපමත් තියෙන්නේ වැව. මේ මෙතන අපි මේකට යන් මෙතන දැසුම් වල යනවා. අපි හතෙන්ද කියලා පොඩ්ඩක් කියමු. මෙතන මේ මාරම ලොකු ඒරියා එකක් තියෙනවා. ඉතින් සුපිරි සද්ද මිනිස්සුන්ගේ සද්ද නම් ඇහෙන්නේ නැති. මේ වෙන මෙතන වෙනම කොටසක් තියෙනවා. ඉතින් මේ වගේ තැනකටත් එන්න බලන්න. මේ බලන්න බලන්න මේකට කියන්න. රයිට්. ගන්න තැනට යත්තිරලා. උඩට ඇවිල්ලා ඉන්න පුළා. මේ අර නම හිතර පාච්චි කරන්නේ දැනට. මෙතන අමාරු. මෙතන ලස්සනයි. බයම යන්න තියෙන තනිකරම තනිකරයි. ඉතින් කැලයම්ම තමයි කැලයක් ඇතුලේ වැවක් ගාව මිනිස් සද්ද යන්නේ මරු.
මේක බලන්න. පිටි මේ ඇතුළට යන්න පුළුවන් දන්නේ. අන්න පිටි අතන. හරි. ඇතුළ නම් පෙන්වන්නේ තියන්නේ. ගලක් විදියට තමයි හදලා තියෙන්නේ. උඩට සුට්ටක් ගිහලා බලන්න. මේ කොට හදලා තියෙන ඉතින් පොල් පරාලය පොල් කොටය දෙකට හලලා ඊට පස්සේ ඒක තමයි මෙලැලි ගහලා තියෙන්නේ. තින් උඩ ඉබ්බදාලා තියෙන්නේ. ඉවරලා. ඔන්න. යාළුවෝ සෙට් එකට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. යාළුවෝ සෙට් එක කරා. රයිට්. ඉතින් ඔයගෙ තමයි පෙන්වන්න තියෙන්නේ. ඉන්න පුළුවන් වටේ නම්. ඒක අවුතුම. අපි යමු. ඉතින් අපි නාමු. එයන් සිල්ලා පැදල නාල අපි යනවා දැන් ඇවිදින් ඒ යනකොට කව ලස්සන වැඩ කරන ටික ගේන්න තමයි යන්නේ මොකද මේ ගොඩක් තියෙනවා උක් උද්දන වගාව ඊට පස්සේ උද්දන වගාව ඊට පස්සේ සීනි හදන හිඳුරාන මේක හිඳුරාන මම හිතන්නේ ඕ මේ හිඳුරාන තියෙනවා ඉතින් ඒ වගේ තමයි සුපිරි මරු මරුතේන අපි බලන්න හරි අනිත් පැද ටිකද දවස කොහොමද වෙන්නේ ඉතින් ඔන්න නාලයම එළිය ගොඩට ආවා ඉතින් ඇවිල්ලා දැන් තේකක් ඇවිල්ලා තියෙනවා තේක බොන්න තමයි යන්නේ මෙන්න තේක තියෙනවා ඉතින් තේක අබ්බමු තේක බීලා අපි පිටත් එමු අපේ ගමන තේකත් එක්කම මලයාඩී කන්ද කියලා තමයි කියන්නේ. ඉතින් අපි නෑවේ මලයාඩී වැරෙන්නේ. මලයාඩී වැවෙන්නාලා. ඉතින් මලයාඩී කන්දත් බලාගෙන ලස්සන කුඹුරයක් තියෙන අපේ වුණා. ඉතින් ඒකත් ලස්සනටම බලාගෙන අපි යනවා දැන් අපේ ඉදිරි වැඩසටහන වලට.